Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ ප්‍රොඩක්ට් රිවිව් එක ගැන. ඉතින් අද මම කතා කරන්න යන්නේ ක්ලියර බ්‍රෑන්ඩ් එකේ එන රෝස් හිප් සීඩ් ඔයිල් එක ගැන. ඉතින් දැන් මේ ප්‍රොඩක්ට් එක මගේ මම පාවිච්චි කරන්න පටන් අරගෙන 3 weeks විතර. ඉතින් thank you ක්ලියර මේක මට එවුවට. සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එකක් රිවිව් කරන්න මම ටිකක් ලොකු කාලයක් අරගන්නවා අඩුම තරමේ මාස දෙකක්වත්. ඒත් මේ ප්‍රොඩක්ට් එක මට ඉක්මනින් රිසල්ට්ස් පෙන්නන්න ගත්තා. ඉතින් මම හිතුවා සති තුනක් විතර යූස් කරලා මගේ හැමත තියෙන වෙනස කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරන්න ඕනි කියලා. ඉතින් මේ වීඩියෝ එක අතරේදී සති දෙකකට කලින් මගේ ස්කින් එක තිබුණේ කොහොමද, දැන් ස්කින් එක තියෙන්නේ කොහොමද, මේ වගේ දේවල් මම ඔයාලට පෙන්වන්න සහ විස්තර කරන්න අරගෙන ඇවිල්ලා තිනා. ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් මතක් කරන්න ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න කියලා bell icon එක click කරන්න කියලා මතක් කරන්න. ඒ වගේම තමයි ඔයා Instagram Facebook කියන කෙනෙක් නම් Glissma Beauty Facebook page එක follow කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා Instagram කෙනෙක් නම් Glissma by Malisha මගේ Instagram page එක follow කරන්න පුළුවන්. රෝස් හිප්ස් ඉදා ගන්න මේ රෝස මලේ එන මෙන්න මේ ෂූටි ගෙඩිය වගේ කොටසෙන් තමයි රෝස් හිප්ස් එක හදන්නේ. ඉතින් මේවා ටිකක් ලංකාවේ රෝස මල්වල මේ ගෙඩි දකින්න හරි අමාරුයි. කලාතුරකින් තමයි නුවරඩියේ පැත්තේ වගේ ටිකක් සරුවට රෝස වගාව තියෙන පැතිවල දකින්න තියෙනා වෙන්න පුළුවන්. ඒ සාමාන්‍යයෙන් අපි ගෙදර හදන රෝසස් වල මේක හැදෙන්නේ නැහැ, ගොඩක් අඩුයි. ඉතින් පිටරට වල මේක ගොඩක් දකින්න තියෙනවා. ඉතින් මෙන්න මේ රෝස් හිප් එකෙන් තමයි මේ ඔයිල් එක හදන්නේ. ඒක ඇතුලේ තියෙන චූටි චූටි ඇටවලින් තමයි මේ ඔයිල් එක හදන්නේ. ඉතින් මේ රෝස් හිප් වලින් අපේ හැමත තියෙන බෙනිෆිට්ස් මේවා අපි ගොඩාක් අහලා තියෙනවා. මම මීට කලින් ඔයාලට ඒව ගැන වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඉතින් මම අද විශේෂයෙන් කතා කරන්නේ ක්ලියාරා බ්‍රෑන්ඩ් එකේ ඉන්න ප්‍රොඩක්ට් එක ගැන. ඉතින් ක්ලියාරා බ්‍රෑන්ඩ් එකේ ඉන්න ඔයිල් එක විශේෂයෙන්ම මම දැකපු ප්‍රධානම වෙනස තමයි මම ටිකක් ෆේස් ඔයිල් යූස් කරන්න ටිකක් අකමැති. මොකද මට තියෙන ඔයිල් ස්කින් එකක්. ඉතින් මට හිතෙනවා එහෙම ටිකක් ෆේස් ඔයිල්ස් වලට මූණ පිම්පල්ස් එන්න එහෙම බලනවා හරි අඩුයි. ඒත් මම ටිකක් ෆේස් ඔයිල් ටිකක් අවොයිඩ් කරපු කෙනෙක්. ඒත් මට හිතුණා මේක ට්‍රයි කරලා බලන්න ඕනි කියලා. දවස් දෙක තුනක් යනකොට මම මගේ හැමත කොච්චර ප්‍රමාණයක් මේ ඔයිල් එක ඕනිද කියන එක හොඳටම තීරණය කරගත්තා. ඉතින් මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහදී පෙන්නන්නම් කොහොමද කියලා මේ ඔයිල් එක මම මගේ හැමත ගැලපෙන විදිහට යූස් කරේ. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් මගේ ඉස්සෙල්ලා මගේ හැම සහ දැන් මගේ හැම. ඔයාලට තේරෙයි ගොඩක් පැචස් අඩු වෙන්න, විශේෂයෙන්ම අයි බෑග්ස් අඩු වෙන්න මං ටිකක් නිදිය ගන්නවත් චුට්ටක් අඩු වෙලා යනවා. ඉතින් මේ ප්‍රශ්න දෙක ඇස් යට යන බලන ගැතිය ටිකක් වැඩි. ඉතින් මේ ඔයිල් එක යූස් කරේ මම විශේෂයෙන්ම අයි ලිඩ්ස්වල නම් යූස් කරේ නැහැ. මොකද බොටල් එකේ ඩිරෙක්ෂන්ස් වලත් අපි මේකේ ගහලම තියෙනවා අයි ලිඩ්ස් වල ඇප්ලයි කරපගෙන අයි ඒරියා එක වයිට් කරලා අපේ හැමතෙ ඇහෙට යන්නේ නැති වෙන විදිහට පරිස්සමින් මම ඒක අයි ඒරියා එක අයි බෑග්ස් වලට ඇප්ලයි කරා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ලොකු වෙනසක් තියෙන්නේ මගේ ස්කින් එකේ පැචස් වල. මොකද මගේ ස්කින් එකේ ටිකක් වැඩිපුර පැචස් එනවා සහයව යන්න ගොඩක් කල් යනවා. ඉතින් ඒ වගේම මේක හොඳ මොයිස්චරයිසර් එකක් විදිහට මම රෑට යූස් කරා. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්න ක්ලිප් එකක්. මම මේක පාවිච්චි කරන්න කලින් මගේ ස්කින් එක තිබුණ විදිහ ගැන මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඔයාලට පෙන්වන්න. එතකොට ඔයාලට පොඩි වෙනසක් මට කම්පෙයාර් කරලා පෙන්වන්න පුළුවන් නිසා. ඉතින් ඒ ඔයාලා දැක්කේ මේ ප්‍රොඩක්ට් එක මම යූස් කරන කලින් මගේ තිබිච්ච ස්කින් එක. ඉතින් ටිකක් පැචස් ටිකක් වැඩිපුර තියෙනවා. ඒ වගේම අයි බෑග්ස් ටිකක් ඩාර්ක් වෙලා තිබුණා අර මං කලින් කිව්ව හේතුත් එක්ක. ඉතින් ඔයාලගේ හැමතර සමහර විට ඩ්‍රොප්ස් දෙකක් හරියන්න පුළුවන්. සමහර විට ඩ්‍රොප්ස් තුනක් දෙකම ආරක් විතර උනත් හරියන්න ඉඩ තියෙනවා. ඉතින් මට ටිකක් ඔයිල් ස්කින් තියෙන නිසා මම මගේ හැමතර අවශ්‍ය ප්‍රමාණයට එක ඩ්‍රොප් එකක් තමයි යූස් කරේ. දැන් මම පෙන්නන්නම් කොහොමද කියලා හරි විදිහට මම මගේ මූණට රෝස් හිප් ඔයිල් එක යූස් කරේ. ඉතින් මේ තියෙන ක්ලියර් එකෙන් මට ලැබු රෝස් හිප් සීඩ් ඔයිල් එක. ඉතින් මම මේක පාවිච්චි කරන්නේ ඩ්‍රොප් එකක් වගේ හරිම පොඩ්ඩක්. මොකද ඒ මගේ හැමතර මැච් වෙන ප්‍රමාණය. ස්පෙෂලි මම ඇප්ලයි කරන්නේ මගේ අන්ඩර් අයිස් වලට. හැබැයි අයි ලිඩ්ස් වලට ඇප්ලයි කරන්නේ නැහැ. අන්ඩර් අයිස් වලට ඇප්ලයි කරන්නේ මේ විදිහට රින්ග් ෆින්ගර් එක පාවිච්චි කරන්න. මොකද ඒකෙන් දෙන්න පුළුවන් ප්‍රෙෂර් එක ගොඩක් අඩුයි.
මේක ඇප්ලයි කරාට පස්සේ කිසිම හැම ඔයිලි ගතියක් නැහැ. ඔයාලට උදේටත් දැනේ කිසිම ඔයිලි ගතියක් නැහැ. හැම හොඳට මේක ඇබ්සෝබ් වෙනවා. ඒ නිසා පිම්පල්ස් තියෙන කෙනෙකුට ඒ වගේම ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙකුට උනත් අඩිවැඩි කරලා ඔයාගේ හැමට ගැලපෙන විදිහට මේක මොයිස්චරයිසර් එකක් විදිහට රෑට ඇප්ලයි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් කිසිම ඔයිලි ගතියක් නැහැ. උදේට ජොබ් එකට යන කෙනෙක්ට උනත් මේක ඇප්ලයි කරන්න පුළුවන් රෑට. ඒ වගේම ඉතුරු වෙන අතේ ඉතුරු වෙන දේ ඔයිල් ටික ඔයාට මේ විදිහට අත පිටිපස්සේ ඒ වගේම බැලමිටේ ඇප්ලයි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට දන්නේ ස්වැටි කුඩු ඩ්‍රයි නම් ඔයාට ඒවට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොණ්ඩේ මේ විදිහට අග පැලෙනවට කොණ්ඩේ අග පුරනවට ස්ප්ලිකන්ස් වලට කරන ට්‍රීට්මන්ට් වීඩියෝ එකකින් මම කිව්වා හැමදාම රෑට රෝස් හිප් සීඩ් ඔයිල් එක කොණ්ඩේ අගට ඇප්ලයි කරන එකෙන් කොණ්ඩේ අග පැලෙන එකත් අඩු කර ගන්න පුළුවන්. ඉතින් මේ වගේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි හරි විදිහට රෝස් හිප් සීඩ් ඔයිල් එක ක්‍රියාර බ්‍රෑන්ඩ් එකේ ඉන්න රෝස් හිප් සීඩ් ඔයිල් එක මම පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට එක ඩ්‍රොප් එකක් අරගෙන මගේ වෝටර් බේස් සීරම්ස් ඔක්කොම ඇප්ලයි කරලා ඉවර වුණාට පස්සේ තමයි මම ඔයිල් එක ෆේස් ඔයිල් එකක් නිසා මේ රෝස් හිප් ඔයිල් කියන එක අන්තිමට තමයි යූස් කරේ. ඉතින් ඔයාලත් මම වගේ සීරම්ස් කීපයක් පාවිච්චි කරන කෙනෙක් නම් සීරම්ස් හරි විදිහට ස්කින් එකේ ලේයර් කරන විදිහට ස්කින් ලේයරින් ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකකින් ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේ රෝස් හිප් ඔයිල් එක ස්කින් ඔයිල් එකක් එහෙම නැත්නම් ෆේස් ඔයිල් එකක් නිසා මම මේක ඔක්කොම වෝටර් බේස් සීරම්ස් ඉවර කරලා තමයි අන්තිමටම ඇප්ලයි කරේ එක ඩ්‍රොප් එකක් ඔයාල කලින් දැක්කත් වගේ. මම දැන් ඔයාලට කියවනේ මගේ හැම පැල්ලම් අඩු වෙන්න ඒ වගේම විශේෂයෙන්ම මගේ අයි බෑග්ස් වලට සහ අර හැම ටිකක් හොඳට නරිෂ් කරලා තියාගන්න මේ වගේ කියන්නේ සමහර දැන් මම මේක කලින් ඩ්‍රයි ස්කින් එක ගැන තිබුණ වීඩියෝ එකේදීත් කිව්වා මෑතකදී ඉඳන් ටික වෙලාවක් ගියාම මගේ මේ ඇනහය වටේ ඒ වගේම කටගාව මෙහෙම ටිකක් ඩ්‍රයි වෙනවා කියලා. ඉතින් මට ඒකත් ගොඩක් දුරට අඩු කරගන්න රෝසි පයිල් එක උදව් වුණා. ඉතින් මගේ ස්කින් කෙයාර් රුටින් එකේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රුටින් එකට අනිවාර්යයෙන්ම දිගටම මම ක්ලියාර අනිවාර්යයෙන්ම යූස් කරයි රෝසි පයිල් එක. ඉතින් දැන් මම කිව්වානේ මගේ පැලන් අඩු වුණා, අයිබැක්ස් අඩු වුණා මේ දේවල්. ඉතින් මම ඔයාලට හිතුවා පොඩි කම්පැරිසන් එකක් කරලා පෙන්නන්න මගේ ස්කින් එක කලින් තිබුණ විදිහයි දැන් තියෙන විදිහයි ෆොටෝස් වලින්. ඉතින් මේ විදිහට තමයි ගොඩාක් ඒ කියන්නේ තාම මම කන්නේ කිව්වාගේ මේ ප්‍රොඩක්ට් එක මම සති දෙකමාරක් තුනක් වගේ නියුස් කරේ. ඉතින් මම කියන්නේ නැහැ මගේ තිබුණ බ්ලෙමිෂස් නැත්තට නැති වෙන්න මම හිතන්නේ නැහැ තාම ඉච්චර රිසල්ට්ස් දෙන්න තරම් කාලයක් මම යූස් කරා කියලා. ඒත් මේ පාවිච්චි කරපු කෙටි කාලෙදි දුන්න රිසල්ට්ස් වලින් මට මේ ප්‍රොඩක්ට් එක ගැන හිතෙන දේ තමයි මම ආයෙත් කියන්නේ. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම එහෙම ලොකු ඩිෆරන්ට් එකක් එහෙම ලොකු වෙනසක් පේන්නේ අනිවාර්යයෙන් මේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක නිසා සහ මගේ ස්කින් එකට මේ ප්‍රොඩක්ට් එක මැච් වෙන නිසා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ප්‍රොඩක්ට් එකක් ගන්නකොට ෆැෂ් ටෙස්ට් එකක් කරලා බලන්න. මම කිව්වත් වෙන කෙනෙක් කිව්වත් අනිවාර්යෙන් ඔයා ඔයාගේ සෙල්ෆ් ස්ටඩි කරන්නේ ප්‍රොඩක්ට් එක ගැන, ඔයාගේ සෙල්ෆ් රිසර්ච් එක කරන්නේ ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන, අනික රිවිව්ස් බලන්නේ විදිහට ඔයාගේ පැත්තෙන් ඔයාට ඒ ප්‍රොඩක්ට් එක ගැන හොයන්න ඕන දේවල් හොයලා ඔයා ඒ ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්න කලින් ඒ දේවල් කරන්න. ඒ වගේම ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයාගේ ස්කින් එකට මැච් වෙනවද කියන එක ගැන හොඳ දැනුමක් අරගෙන ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරන්න. ඉතින් මේ මගේ රිවිව් එක මම අනිවාර්යයෙන්ම ගොඩාක් කැමති වෙච්ච ප්‍රොඩක්ට් එකක් ක්‍රියාර බ්‍රෑන්ඩ් එකේ ඉන්න රෝසි ෆොයිල් එක. ඉතින් ඒ නිසායි මම මේක ඔයාලට රිවිව් කරලා පෙන්නන්න ඕන කියලා හිතුවා. ඉතින් මම හිතන රෝසි කොහොමද ස්කින් එකට හරියට පාවිච්චි කරන්නේ, අපි ස්කින් කෙයාර් රුටින් එකේ කොයි වෙලාවටද රෝස් හිප් ඔයිල් එක අපි යූස් කරන්න ඕනේ, ඒ වගේම මගේ ස්කින් එකට මේ සති දෙකමාරක් තුනක් වගේ කාලයක් ඇතුළතදී මගේ ස්කින් එකට දුන්න බෙනිෆිට්ස් ගැන මම කියපු දේවල් ගැන ඔයාලා කැමති වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි ක්ලියාර කියන්නේ එසෙන්ෂියල් ඔයිල්ස් තියෙන බ්‍රෑන්ඩ් එකක්. ලැවෙන්ඩර් ඔයිල්, ටී ට්‍රී ඔයිල් ඒ වගේ ගොඩක් ඔයිල්ස් එසෙන්ෂියල් ඔයිල්ස් ජාති පර්චස් කරන්න ක්ලියාර බ්‍රෑන්ඩ් එකකින් පුළුවන්. ඉතින් ක්ලියාර එසෙන්ෂියල් ඔයිල්ස් කියන එයාලගේ ඉන්ස්ටග්‍රෑම් ෆේස්බුක් පේජස් වලට ගිහිලා ඔයාලට ඒ ප්‍රඩක්ට්ස් පර්චස් කරන්න පුළුවන්. මම ලින්ක් පාලයා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලට හොඳ ක්වලිටි එසෙන්ෂියල් ඔයිල්ස් හොයනවා නම් පර්චස් කරන්න ඔයාලට ක්ලියාර එසෙන්ෂියල් ඔයිල්ස් කියන බ්‍රෑන්ඩ් එක ට්‍රයි කරලා බලන්න පුළුවන්. සහ ඔයාලා මේ වෙනකොටත් ක්ලියාර බ්‍රෑන්ඩ් එකේ ඔයිල්ස් යූස් කරනවා නම් එසෙන්ෂියල් ඔයිල්ස් එහෙම නැත්නම් රෝස් හිප් ඔයිල් එක හරි වෙන මොන හරි ඔයිල් එකක් හරි ඔයාලගේ එක්ස්පීරියන්ස් එක පාලයා කමෙන්ට් සෙක්ෂන් එකකින් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. අලුතෙන් ඒ ප්‍රොඩක්ට් එක ගන්න කෙනෙකුට ඒක උදව්වක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මගේ රිවිව් එකට ඔයාලා කැමති වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එකට කැමති වුණා නම් අමතක නොකර වීඩියෝ එක ලයික් කරන්න, මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා.